මම SRCM සේනානායක ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේස් යුනියන්හි ලේකම් අපි අද දිනේදී සංගමයක් හැටියට සාකච්ඡාවට කීපයක්ම පවත්වන්න තීරණය කරලා තියෙනවා මේ අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හරහා මේක නීතිමය පසුබිම පිළිබඳව ඉන්න අනතුරු අපි මේ සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා මොකද්ද ඉදිරියේදී කරන්න අවශ්‍ය වෙන්නේ කියලා මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් දෙන්න පුළුවන් පාර්ශවයක් මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් අපිට අදාළ ලිඛිත ලියවිල්ලක් ලබා දෙයි කියලා. ඇත්තටම මේ ගැටලුව විසඳිය යුතු ගැටලුවක් හැටියට සියලු දෙනාම පිළි අරන් තියෙනවා. ගරු සාමාන්‍ය අධිකාරීතුමා, ගරු අමාත්‍යතුමා ඇතුළු සියලු දෙනාම මේක විසඳන්න ඕන ගැටලුවක් හැටියට පිළිගන්නවා. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරන් හැටියට සමස්ත රාජ්‍ය සේවයටම හිමි වැටු කේතයක් නොමැතිකමින් ගැටලුවෙන් පීඩාවට පත් වෙලා තියෙන මේ දුම්රිය රියදුරන්ගේ ගැටලුව ගැන සාවධානව බලන්න කියලා අපි නැවත වාරයක් ඉල්ලා සිටිනවා. මේකෙන් දැනට දුම්රිය රියදුරන් හැටියට බඳවා ගැනීම පරිපාටියක් නැතුව සේවය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා රියදුරන් ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය නිසා. ඊට අමතරව බඳවා ගැනීම පරිපාටියක් නැති නිසා බඳවා ගැනීම උසස් වීම සහ විස්රාම ගැන්වීමේදීත් ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව දැනට රියදුරන් 450ක් පමණ මේ සේවයේ සිටින්න ඕනේ. දැනට සේවයේ සිටින්නේ 300කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ රියදුරන් 150කටත් වැඩි ප්‍රමාණයකගේ හිඟයකින් තමයි මේ සේවය පවත්වාගෙන යන්නේ. මේ සේවය දැන්වත් මේකට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග අරගෙන මේකේ වැටුප් කේතයන් ලබා දීලා මේ සියලු පුරප්පාඩු ටික පුරවලා මේ සේවය පවත්වාගෙන ගියේ නැත්නම් ඉදිරියේදී මේ සේවාව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒකයි අපි ගරු අමාත්‍යතුමාට දිගින් දිගටම පවසා සිටියේ මේක කඩිනමින් මේකට මැදිහත් වෙලා විසඳුම් ලබා දෙන්න කියලා. කඩිනමින් මැදිහත් වෙලා මේක විසඳුම් ලබා දුන්නේ නැත්නම් මේ සේවාව ඉදිරියේදී පවත්වාගෙන යන්නට බැරි නොහැකිතාවයකට පත් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මක්නිසාද දැනටත් දිනපතා විශාල දුම්රිය වාර ප්‍රමාණයක් අවලංගු වෙමින් පවතිනවා. ඒක ඉදිරියේදී තවත් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා දැනටත් මේ මගින් විශාල ප්‍රමාණයක් මේකෙන් කරදරයට පත් වෙනවා. ඒක නිසා ඉදිරියට මේ ගැටලුව විසඳගන්න මැදිහත් වෙන්න ඒකෙන් මේ ඉදිරියේදී මේ සියලුම දුම්රිය අවලංගු වීම ඇති වෙන්න පුළුවන්. ඒක නවත්ත ගන්න මේකට කඩිනමින් මැදිහත් වෙන්න කියලා තමයි අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. දැනට අපිට කිසිදු පාර්ශ්වයකින් ලිඛිතව හෝ එහෙම ආරාධනයක් ලැබිලා නැහැ. අපි එහෙම ආරාධනයක් ලැබිලා මේකට පුළුවන් කෙනෙක් මැදිහත් වෙලා ඒ අදාළ තීන්දුව තීරණ ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තීරණේ බලාපොරොත්තු වෙන තමයි අපි බලා සිටින්නේ. දැන් ඊයේ රාත්‍රියේ ඉඳන් දුම්රිය අත්වස්ස වෙනවා බාර පත් කළා තියෙනවා. මේකන වෘත්ති සම්පතියක් කියලා මුලින්ම අදහස් කරනවා. ඒක රටේ නීතියක් හැටියට මේවා කරලා තියෙනවා. ඒකට අපි ගෞරව කරනවා. නමුත් නීති රීති තුලින්ම මේවා විසඳන්න ඒ කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් කොහොමද දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් හැටියට තමයි අපි සලකන්නේ. එතකොට මේ නීති රීති තුලින්ම මේක දිගටම පවත්වාගෙන යන්න ඉදිරියේදී අපහසු වෙන්න පුළුවන්. ඒකින් තමයි මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න අදාළ බලධාරීන් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කියලායි කියන්නේ. මේ සේවාව පවත්වාගෙන යන්න ඉදිරියේදීත් මේ ප්‍රශ්න ටික මෙහෙමම තියෙද්දි මේ සේවාව පවත්වාගෙන යන්න බෑනේ. ඒකින්ද මේ රාමුවට ඇවිල්ලා මේ ප්‍රශ්න ටික බලන්න, මේ ප්‍රශ්න දිහා බලන්න, මේ මිනිස්සුන්ට වෙලා තියෙන ප්‍රශ්න දිහා බලන්න. මේකේ මේ අවිවේකීව වැඩ කරන්න පුළුවන් රැකියාවක් නෙමෙයි. මේ රියදුරෙක් හදන්න අවම අවුරුදු 3 හමාරක කාලයක් යනවා. අද දුම්රිය සේවයට රියදුරින් බඳව ගත්තත් ඔහුව මේ සේවයට යොදව ගන්න වසර 3 හමාරක් යනවා. වසර 3 හමාරක් කාලයක් යන සේවයක් කොච්චර විදිහට ප්ලෑන් කරන්න ඕනද කියලා නිකන් හිතලා බලන්නකෝ. එතකොට ඒ ගැන තමයි අපි කියන්නේ මේක කඩිනමින් කරන්න ඕනි ක්‍රියාමාර්ගයක් හිටියට නැත්නම් ඉදිරි දින කීපයේදී සහ ඉදිරි මාස කීපයේදී මේ සේවාව දිගින් දිගටම දැනටත් මේ සිදුවෙලා තියෙන දුම්රිය රියදුරන්ගේ හිඟතාවය නිසා අකර්මණ්‍ය වෙන්න පුළුවන්.